කාන්තා ඔබගේ සිත තුළ පවතින උත්තරීතර බලාපොරොත්තු අතරින් එකක් ලෙස සැලකන්නේ මව් පදවිය ලැබීමයි. මව් පදවිය ලැබීමත් සමගම ඔබගේ සිතට දැනුණු ප්‍රධාන ගැටලු අතරින් එකක් වනුයේ ඔබගේ ගර්භාෂය තුළ සිටින දරුවායින් පිටතට ලබා ගන්නා ආකාරයයි. විශේෂයෙන්ම ප්‍රථම වරට මව් පදවිය ලබන ඔබ මේ පිළිබඳව කිසිදු අත්දැකීමක් නොමැතිකම නිසාම මෙම ගැටලුවට වඩා තීව්‍ර ලෙස ගොදුරු වෙනවා. ඔබ ඊටම හොඳින් දන්නා පරිදි ඔබගේ දරුවා පිටතට පැමිණීමට ඇත්තේ ප්‍රධාන ක්‍රම දෙකකි. එක්ක සාමාන්‍ය දරුපසූතියකින් ඉපදීම එසේ නොමැතිනම් සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගැනීමේ ක්‍රමවේදයයි. මීළඟට ඇතිවන ප්‍රධාන ගැටලුව ඔබට දරුවා ලැබෙන ආකාරය තීරණය කළ යුත්තේ ඔබද එසේ නැතිනම් ඔබගේ වෛද්‍යවරයාද යන්නයි. සැබවින්ම පවසනවා නම් මෙය ඔබගේ වෛද්‍යවරයාත් ඔබත් එක්ව සාකච්ඡා කොට ගත යුතු තීරණයක්. ඔබගේ අත්දැකීමත් වෛද්‍යවරයාගේ අත්දැකීමත් දෙකම සලකා බලා වඩාත් සුදුසු ක්‍රමවේදය තීරණය කළ හැකි. කාරණාව කෙසේ වුවත් මනුෂ්‍යයන් වන අප සැකසී ඇත්තේ සාමාන්‍ය දර උපතක් සිදු කළ හැකි ආකාරයටයි. එසේ සාමාන්‍ය දර උපතකට යාමට නොහැකි ආකාරයේ යම් හේතුවක් පවතිනවා නම් පමණක් සැත්කමකට යොමු වීම අවශ්‍ය වේ. ඇතැම් දෙනා අතර පවතින දුරුමතයක් වනුයේ මව සිසේරියන් සැත්කමක් හරහා දරුවා බිහි කිරීම වඩා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් යන්නයි. නමුත් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ දරුවකු සාමාන්‍ය තත්ත්වයේ යටතේ බිහි කළ හැකි නම් එය අනෙක් සියලුම ක්‍රමවේදයන්ට වඩා ආරක්ෂිත බවයි. නමුත් වෛද්‍ය විද්‍යාත්මක අවස්ථා ලෙස සලකන යම් හේතුන් නිසා උදාහරණයක් ලෙස ගර්භාෂය තුළ අසාමාන්‍ය ලෙස පිහිටීම, දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම, ගර්භාෂය ආශ්‍රිත ඇතැම් ගැටලු පැවතීම, දරුවා ලැබෙන කාලයේ ආසන්න වන විට මව රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයකින් පසුවීම යනාදී ඇතිවිය හැකි. ඇතැම් විට මවගේ උස නැමැති සාධකයේද යම් තාක් දුරට දරුවෙකුගේ සාමාන්‍ය ප්‍රසූතියට බලපෑම් කළ හැකි අතර ඉතාම උස අඩු අවස්ථාවක සාමාන්‍ය දරු ප්‍රසූතිය අපහසු විය හැකි. මේට අමතරව දරුවා ලැබීමට ආසන්න විටදී දරුවාගේ හෘද ස්පන්දනය අඩුවීම, වැදෑමහ ගැලවි රුධිර ගැලීමක් ඇතිවීම, දරුවාගේ ශ්වසන ආශ්‍රිතව ඇතිවන ගැටලු ආදිය නිසා ඉක්මන් සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට සිදුවන අවස්ථා ඇති අතර මේට අමතරව බොහෝ විට පූර්ව ප්‍රසව අවස්ථා දෙකකදී පෙර සිසේරියන් සැත්කම් සිදු කර තිබේ නම් එවැනි විටකදීත් සිසේරියන් සැත්කම් සිදු කිරීමට සිදුවෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූතියේ වාසියාවාසි මෙන්ම සිසේරියන් සැත්කමක් මගින් දරුවෙකු ලබා ගැනීමේදීද වාසියාවාසි තිබෙනවා. සාමාන්‍ය ක්‍රමයට දරුවා ලැබීම මවගේ කටයුතු දරු ප්‍රසූතියෙන් පසුව ඉතා පහසු කරනවා. දරුවා බලා ගැනීම, දරුවාගේ වැඩ කටයුතු කිරීම ඉතා ඉක්මනින් පහසු වන අතර විශේෂයෙන්ම ඇතැම් මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන පොස්ට්පෝටම් සයිකොලොසිස් වැනි මානසික සංකූලතා ඇතිවීමද අවම මට්ටමක පවතිනවා. ඊට අමතරව පළමු දරුවා සාමාන්‍ය ක්‍රමයට බිහි වූ පසු දෙවන තුන්වන දරුවන් ඉතා පහසුවෙන්ම බිහි කර ගැනීම සිදු කරගත හැකි. විශාල වශයෙන් ආවාසි සාගත තත්ත්වයන් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් නොමැති අතර බොහෝ විට ඇතිවන අධික වේදනාවක් ඇති අතර ඒටද මේ වන විට වේදනානාශක භාවිතා කිරීම සිදු කරනු ලබනවා. සිසේරියන් සැත්කමක් සිදු කළහොත් එම තුවාල සුවවීමට යම් කාලයක් ගතවන නිසා දරුවාගේ වැඩ කටයුතුද සිදු කර ගැනීමේ අපහසුව කාලයකට පවතින අතර ලැබිය හැකි දරුවන් ගණනද සීමා වෙනවා. ඒට අමතරව ගර්භාෂ භිත්ති තුළ ඇතිවන කැපුම නිසා නැවත වරක් එයට පෙර පැවති ශක්තිමත් ස්වභාවය කිසිසේත්ම නොලැබෙනවා. ඊට අමතරව එම කැපුම ආශ්‍රිත ප්‍රදේශය තුළට ඊළඟ දරු ප්‍රසූතියට අදාළ දරුවාගේ වැදෑම හා වර්ධනය වීමෙන් දෙවන දරු ප්‍රසූතියේදී අධික රුධිර වාහනයක් සිදුවිය හැකි. එමගින් මවගේ ජීවිත අවදානම් තත්ත්වයේද ඇතිවිය හැකි. ඇතැම් විට ඔබගේ පළමු දරුවා නොවැළැක්විය හැකි ලෙස සිසේරියන් සැත්කමකින් එළියට ගැනීමට සිදුවහොත් ඔබගේ දෙවැනි දරුවා අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමක් සිදු කළ යුතු තත්ත්වයක නොමැති අතර වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කොට ඒ පිළිබඳව සුදුසු තීරණයකට එළඹිය හැකි.